සුභ සන්ධ්‍යාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද ගණිත පන්තියේ එකතු වන පුතාලා දූලා සිළු දෙනාටම අද අපි මේ දක්වා කරගෙන පාඩම අවසන් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. පුතාලගේ මම හදා කරපු පාඩම තමයි සාධක හා ගුණාකාර කියන පාඩම. සාධක හා ගුණාකාර කියන පාඩම. පුතාලා මේ වෙද්දී සාධක හා ගුණාකාර පිළිබඳව නිවැරදි ඒ වගේම පුළුල් අවබෝධයක් ලැබලා තියෙනවා කිසියු ගැටුවක් නැතුව හැම කෙනෙකුටම. මොකද මම ඉතාමත්ම සරලව හැම ගාන ගානෙම සර් කතා කළා ඒ වගේ දැන් ඔයාලා හොඳව දැනගන්න සර් ගහලා තියෙනවා. ඒ වගේම තමයි පුතාලා මට ගොඩාක් කමෙන්ට්ස් දාලා තිබුණා මැසේජස් දාලා තිබුණා සර් හොඳට ගන්නවා ගොඩාක් අපේ හොඳට දේට ගන්නවා ගොඩාක් හොඳයි. මම ඇත්තටම මේ දේවල් අගය කරනවා. මොකද මම උගන්වන දේ පුතාලට බොහොම නිරවුල්ව පැහැදිලිව පුළුවන් යන්න ඕනේ. ඒකෝ තමයි ගණිතයේ ලේසි වෙන්නේ. නැතුව මම හදා මම උගන්වපු ගාණක් ඒ විදිහට බලාගෙන එහෙම හිතුවට බෑ. මම උගන්වන දේ පුතාලට මුදලට අවබෝධ වෙන්න ඕනේ. ඒකෝ එකම ගාණ සමහර විට මම පුතාලට ක්‍රම දෙකකින් තුනකින් කියලා දුන්නා. ඊට පස්සේ තියෙන ලේසි ක්‍රමයේ මේකත් මම කියලා දුන්නා. ඒක නිසා අපි දැන් මුදලට නැගලා ඇවිල්ලා ඉන්නවා. දැන් තියෙන්නේ මගේ දරුවන්ට මේ වැඩි මුදලවල පැහැදිලිව නිරවුල්ව ඉස්සරහට ගෙන යන්න. ඒතකොට අපේ ආයතනය ඉස්සරහදී මොඳ වැඩසටහනක් කරන්න බලාපොරොත්තු වෙනවා. මම හිතන්නේ දැන් පුතාලා මේ වැඩසටහන පිළිබඳව දැනුවත් වෙලා ඇති. ඔව් පුතාලා මේ වැඩසටහන පිළිබඳව දැනුවත් වෙලා ඇති. මේ වැඩසටහන පුතාලා දැනුවත් කර ඇති. මෙන්න මේ වැඩසටහන පිළිබඳ නේද වැඩසටහනේ නම දිනුසාර පුතාලට කුංචි ඇතුළුවක් ඒ සර් මොකද්ද මේ වැඩසටහන මොකද්ද මේ වැඩසටහන එතකොට දැනට කුංචි ගියා විතරක් සර් දෙන්න අපේ පන්තියට සහභාගී වෙන්න ඇති පුතාලා යාළුවෝ 5 දෙනෙක් මේ තරගයේ සහභාගී කරන්න පුළුවන් පුතාලා මේකටම යාළුවෝ 5 දෙනෙක් රැස් කරලා තියාගන්න ඉස්සරහදී මේක වෙන්නේ කොහොමද කියලා අපි පුතාලට පැහැදිලි කිරීමක් කරනවා
එතකොට මේකෙදී මම පුතාලට කියන මේ සම්මේ පුතාලගේ මේ ඔස්ට්‍රේලියාවේ ඉඳලා තියෙන හැටි පුතාලට වටිනා තෑගි වගේම සහතික පත්‍ර වටිනා තෑගි සහතික පත්‍ර පුතාලට දෙන්න ලෑස්ති කරලා ඉවරයි මේ වෙද්දී අපි ලබන මාසෙ ඉඳලා මේ වැඩසටහන වලට ගන්නවා දැනට 5 දිනක් ලෑස්ති කරලා තියාගන්න එතකොට පුතාලට පහසු වෙයි මේ 5 දිනාම අපි වැඩසටහනට අපි අතුරක් කරගන්න එහෙදද එතකොට මම කියන්න ඕනේ ඔන්නේ වැඩසටහන ඉතාමත්ම වැදගත් දැන් පුතාලට අවශ්‍යයෙන් මේක කොහොමද කරන්නේ ඒක ලොකු වැඩක් ඒක ලොකු වැඩක් අපි බොහොම පරිස්සමට අසනට පුතාලගේ දැනුම වර්ධනය විදිහට මේ වැඩසටහන ඉස්සරහට ගෙන යන්න බලාපොරොත්තු වෙන්නේ හැබැයි කනම 5 දිනක් නැස්ති කියලා තියාගන්න ඉස්සරහදි මොකක්ද වෙන්නේ කොහොමද මේක කරන්නේ කොයි වගේ තෑගිද සහතික පත්‍රයේ මොන වගේද ඒ ඔක්කොම පුතාලට මම ඉස්සරහදි මතක් කරන්න හැදෙද රයිට් ඒකත් අපි දහම් පාසල කියන්න ගොඩාක් සතුටුයි දහම් පාසල මේ විදිහ පුතාලා ගොඩාක් දරුවෝ සම්බන්ධ වෙලා ඉන්නවා දහම් පාසලට මම හිතන්නේ ඇත්තටම ඔන්ලයින් දහම් පාසලට මම හිතන්නේ පුතාලාට ඇත්තටම අත්දැකීමක් වෙලා නැතුව මේ දක්වා එතකොට දැන් අපේ ගැටුවක් නැහැ ඔන්ලයින් දහම් පාසලක් තියෙනවා ඕනෙක උඩ සම්බන්ධ වෙන්න පුළුවන් දහම් දැනුම ගන්න පුළුවන් ඒ වගේම අපේ ස්වාමීන් වහන්සේලා දෙනමක් සම්බන්ධ වෙනවා පුතාලා සම්බන්ධ වෙලා බලන්න නිවැරදි මුද දැනුම එකෙනි අපි බුද්ධ ආගම පිළිබඳව පොදව දැනුමක් පුතාලට ලබන්න පුළුවන් ඔන්ලයින් දහම් පාසලට සම්බන්ධ වෙලා බලන්න ගොඩාක් වැඩි එහෙමද රයිට් හරි දැන් අපි ඉන්නේ මෙන්න මෙතන හොඳට බලා ගන්න පුතාලට නිබන්ධනය දාලා තිබුණා මෙන්න මේ නිබන්ධනයේ තමයි අපි ඉන්නේ හොඳට බලා ගන්න මෙන්න මේ නිබන්ධනයේ තමයි අපි ඉන්නේ හරිද රයිට් දැන් මෙන්න මේ නිබන්ධනය ඒක හැම එකේම නාලා කරේ ඇති साधक එතකොට සාධක දන්නා පුතාලා ඒ වගේම ගුණාකාරයක් දන්නා. ඒ වගේම මම පුතාලා ගිය සතියේ තවද ගද්දියක්. තාමත්ම දෙක දෙයක් කතා කළා මොනවද? ප්‍රථමක සංඛ්‍යා. ගොඩාක් ළමයි දන්නේ නැතුව හිටියා. ගොඩාක් අය මේක අමතක කරලා තිබුණා. ඔන්න මම දැන් කියනවා ප්‍රථමක සංඛ්‍යාවක් කියන්නේ මොකක්ද කියලා. තවත් කතාවක්. සර ගොඩාක් අය කියලා තමයි ප්‍රථමක සංඛ්‍යා කියන එකත් ඇත්තටම සේකෙන් තමයි ලොකු ලස්සන මැසේජස් මොසේ දාලා තිබුණා. මම ගොඩාක් අගේ කරනවා ඇත්තටම මම පොඩ්ඩක් සතුටු වුණා. උතේ මම පුතාලාට හරියට ප්‍රථම සංඛ්‍යා කියන කොටස ඉගෙනුවා කියලා. එහෙමද? රයිට්. එතකොට අපිට ප්‍රථමක සංඛ්‍යාවක් කියලා කියන්නේ මොකක්ද? මම චුට්ටක් පැහැදිලි කරනවා පුතාලාට. සාධක දෙකක් පමණ තියෙන සංඛ්‍යාව තමයි මොනවද අපි කියන්නේ ප්‍රථමක සංඛ්‍යාව කියලා කියන්නේ සාධක දෙකක් පමණ තියෙන සංඛ්‍යාව. එතකොට සාධක දෙකක් තියෙන සංඛ්‍යාව කියලා කියන්නේ මොනවද? අපි ඔය කියන සංඛ්‍යාව බෙදන්න පුළුවන් සංඛ්‍යාව කීයද තියෙන්නේ? දෙකයි. අනිත් වගේ සාධක දෙකක් තියෙනවා මොනවද අපි කියන්නේ ප්‍රථමක සංඛ්‍යාව. මම පුතාලා කියනවා 20ට අඩු ප්‍රථමක සංඛ්‍යාව මොනවද? මෙන්න පුතාලා කියනවා දෙක තුන පහ හත නවය ගන්න බෑ නවය ගන්න 11 13 ඊට පස්සේ 17 කියන්නේ අපි කියන්නේ කීයද 19 ඔන්න 20ට අඩු ප්‍රථමක සංඛ්‍යා 9 ප්‍රථමක නෙවෙයි හොඳට තේරියා ගන්න 1 ප්‍රථමකත් නෙවෙයි ඒ එකට තියෙන සාධක 1යි ඒ කියන්නේ සාධකවල හොඳට තේරියා ගන්න ප්‍රථමක සංඛ්‍යා කියලා කියන්නේ සාධක දෙකක් පමණක් කියන සංඛ්‍යා තවත් විදිහක් කියලා දෙන්නම් එකිනුත් එම සංඛ්‍යාවෙන් පමණක් බෙදෙන සංඛ්‍යාව මොනවද අපි කියන්නේ ප්‍රථමක සංඛ්‍යා කියලා කියනවා. ඊට පස්සේ මම ආව මුතරගි තාමත්ම වැදගත් දෙයකට මෙන්න මේක මාතෘකාවට. මුතරන්න අතමි කියන මාතෘකාව. මුතර බලන්න කොහොමද? මොකක්ද? මහා පොදු සාධකය. මොකක්ද අපි කියන්නේ කියන්නේ මා පොසා මහා පොදු සාධකය. දැන් මහා පොදු සාධකය දන්නවා. සංඛ්‍යා කීපයක් ගත්තට පස්සේ ඒ සංඛ්‍යා සියල්ලම බෙදෙන ලොකුම සංඛ්‍යාව තමයි මොකද අපි කියන්නේ මහා පොසා කියලා කිව්වේ. ඒ තුන මහා පොදු සාධකය. මහා පොදු සාධකය කියන්නේ ක්‍රම තුනක්. මෙන්න බලන්න මේ ක්‍රමය. මහා පොසා. සර් කැඩි කැඩි ඇහෙන්නේ. සර් කීයද විදුව? ඇහෙන්නේ. සර් කැඩි කැඩි ඇහෙන්නේ.
Right, min, mudra balaga.
Right. මෙන්න පුතාලගේ දීලා තියෙන සංඛ්‍යා දෙක කියලා තියෙන්නේ 4යි 5යි. කියලා තියෙන්නේ 4යි 5යි. දැන් කොහොමද ගන්න ඕනේ සාධක ලියලා? කොහොමද ගන්න ඕනේ සාධක ලියලා? වෙනකම බැ. සාධක ලියලා. ඒතර සාධක ලියලා ගන්න මෙන්න මෙහෙමයි. 4 සමානයි කියලා ඔයාලා ලියා ගන්නවා. 5 සමානයි කියලා ඔයාලා ලියා ගන්න. ඒක චුට්ටක් ගැටලු වේද? මොකද අලුත් සංඛ්‍යා දෙක. ඒක හිමි. හතරේ සාධකෙට මම ඉදර ඔක්කොට ලියනවා. මෙන්න සාධක හතරේ 1 එනවා. ඊට පස්සේ 2 එනවා. ඊට පස්සේ කීයද? 4 එනවා. වෙන හතරේ සාධක නැහැ. ඊට පස්සේ පහේ සාධක ලියා ගන්නවා 1යි 5යි. වෙන පහේ සාධක නැහැ. මාකෝසාකියා කියන්නේ මොකද්ද? මේ සාධක වලින් දෙකේම තියෙන වැඩිම සංඛ්‍යාව තමයි මාකෝසා කියලා කිව්වේ. අන්න එහෙනම් ගැටුවක් නැහැ බලන්න. මා සා සමානයි මේකේ ඇත්තම තියෙන කීයද එක විතරයි වෙන සංඛ්‍යාව නැහැ එහෙනම් අපි මාකෝසා වලට ගන්න මෙන්න මේ කීයද එක එතකොට ඔන්න ඔබ තමයි අපි මාකෝසා කියලා කියන්නේ තව සාධක තිබ්බනම් අපිට හොයා ගන්න වෙනවා ඒ සාධක වලින් මොකද ලොකුම සංඛ්‍යාව කියලා. ඒ නිසා දැන් මගේ දරුවන්ට ගැටුවක් වෙන්නේ නැහැ. මේ කතාව ඔයාලා හොඳට අවබෝධ කරගන්න සාධක ලියුවාට පස්සේ දෙකේම තියෙන ලොකුම සංඛ්‍යාව තමයි මාකෝසා කියලා. කියන්නේ සාධක ලිවීමේ ක්‍රමය. ඉතින් මේකේ ප්‍රශ්නේ තියෙන්නේ ලොකු සංඛ්‍යාවක් ආවට පස්සේ සාධක ටික අපි ඔක්කොම ලියන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි අපිට පුළුවන් වෙන්නේ මාකෝසා නිවැරදිව හදාගන්න. ඒක නිසා උන්නම් බොහෝම පැහැදිලිව නිරවුල් පුතලට කියලා දුන්නා. මේක තවත් හොඳට ඔයාලා අවබෝධ කරගන්න අවශ්‍යයි. ආයේ කවදාකවත් මාකෝසා අමතක වෙන්න බෑ. පැහැදිලිද? රයිට්. ඊළඟට මේක හදාගන්න පුළුවන් පුතාලාට ඊළඟට පුතාගේ ඊ ගාන කියලා මම ගාන කියනවා. ඒක දැන් ඇත්තටම පුතාලා හදාගන්න පුළුවන් ගැටුවක් නෑ. මම හිතන්නේ කාටවත් ප්‍රශ්නයක් නෑ ඊ ගාන F ගාන හදාගන්න පුළුවන්. පැහැදිලිද? මම යනවා පුතාගේ මෙන්න මේකට. මෙන්න මේ තුන්වෙනි ගානට. තුන්වෙනි ගාන අපි ඒක එකක්වත් කතා කරේ නෑ. නිබන්ධනයේ තියෙන නිසා පුතාලට කිසි ඇලුවක් නැතුව බොහොම පිළිවෙලට ලස්සනට වැටි කරගෙන යන්න පුළුවන්. තේරුණාද? රයිට්. මෙන්න පුතාලගේ තුන්වෙනි ගාන. හොඳට බල ගන්නකෝ. පහත දැක්වෙන එක් එක් යුගලෙහි මහා පොදු සාධකයේ එක් එක් සංඛ්‍යාව ප්‍රථම සාධකවල ගුණිතයක් ලෙස ලැබීමේ සොයන්න කියලා කියනවා. ඉස්සර වගේ බෑ. ඉස්සර වගේ බෑ. දැන් කොහොමද ගන්න ඕනේ? ප්‍රථම සංඛ්‍යාවල නැත්නම් ප්‍රථම සාධකවල ගුණිතයක් විදියට ලියලා ගන්න කියලා කියන්නේ. ඔන්න මම කියලා දෙන්න ඕනේ දැන් පුතාලට මේකෙන් එක ගානයි නැත්නම් ගණන් දෙක. මම ඒකට ඔයාලට එක ගණන් කීපයක් මම හදනවා. හැබැයි පුතාලා හොඳට මතක තියාගන්න සර් ගණන් එකයි දෙකයි හදනකොට ඔයාලට තනියම විදිහට හදන්න පුළුවන් හැකියාව දැන් ලැබිලා තියෙනවා. එතකොට මම ඉස්සෙල්ලාම උදාහරණයක් කතා කරලා කියනවා. දැන් මම තව පාරක් කරලා මේක සීපත් කරලා ඉන්නම් කොහොමද මේ වෙලේ ඉඳගෙන යන්නේ කියලා ගණන් කියලා දේ එඟට ගන්න. ගණන් කියලා දේ එඟට ගන්න අමාරුයි. අම්මේලි අපිට වෙන්නේ අනේ අපිට තේරෙන්නේ නැහැ. ඒවා වැඩක් නැහැ. ඒ නිසා හොඳව මහන්සියලා තමන්ගේ වැඩේ පුතාලා තමන් හරියට කරගන්න දවසක ලකුණු 90න් ඉහා යන්න පුළුවන්. දවසක ලකුණු 90න් ඉහා යන්න පුළුවන්. එතෙන්ට යන්න නම් පුතේ අපි හොඳට මහන්සියලා වැඩි කරගන්න අවශ්‍යයි. තව මාස දෙකයි. දැන් අපි ඇත්තම දැන් නම්බි මාසෙ ඉවරයි. තව 10 වෙනි මාසෙ, 11 වෙනි මාසෙ විතරයි. එතකොට නිකම්ම උදාහරණයක් කියලා බලන්නකෝ. එතකොට අපි දැන් ඉන්නේ 7. ඊට පස්සේ දෙසැම්බර් මාසෙ අපි චුට්ටක් අපි එහෙම තාවකාලික වයින් කරමුකෝ. එතකොට තව මාස දෙකකින් නැත්නම් තුනකින් වරා 8 පන්. නිකම්ම කල්පනා කරලා බලන්නකෝ. ඇත්තටම පුතාලා කොච්චර වැඩිකක් කරාද? හැබැයි අපි ගණන් පන්ති බලුවොත් එම සෑහෙන වැඩ කොටසක් කරලා යටි පන්ති යන්නේ හිස්සකින් යන්නේ අපි හොඳ වැඩ ටිකක් කරලා අපි යන හැදද රයිට් අපි බලමු තාලගේ මේ තුනේ ඒ කියන ගාන කොහොමද හදාගන්න කියලා මම හදනකන් ඉන්න කලබල හදන්න එපා මම හදනකන් ඉන්න එක ගානක් ඒ විදිහට ඒ ආකෘතිය කියලා දුන්නාට පස්සේ කොතරම් පුළුවන් තනියම ගාන හදාගෙන යන්න ගැටුවක් වෙන්නේ නැත්නම් හැදද ඉන්නවා අනිත් හදන යාළුවන්ට සමානව හදලා දාලා තිබුණා මම ඇත්තම යාළුවගේ කරනවා එම යන සුබ පතනවා දරුවන්ට මොකද මේ වෙලේ මුදවල පැහැදිලි ඉස්සරහට යන්න ඕනේ කියලා. පැහැදිලිද? රයිට්. මම පුතාලගේ ගණන් මෙන්න මේ ගාන හොඳට බලා ගන්න. මෙන්න මේ ගානට මම යනවා. පුතාලගේ මෙන්න මේ කොටස. ඊයේද 24යි 36යි. හොඳට බලන්න මම හදා ගන්නා විදිය ඒ විදියට ඔයාලා හොඳට කල්පනාවෙන් හදා ගන්න අවශ්‍යයි. මෙන්න බලා ගන්න හොඳට පුතාලගේ තියෙනවා ඒ කියන ගාන 24යි කියලා තියෙන්නේ 36යි. කලබල වෙන්නේ හොඳට බලා ගන්න ඉස්සෙල්. පුතාල ලියුවා 24 සමානයි 36 සමානයි කියලා ලියුවා 24යි 36යි සමානයි කියලා ලියුවා දැන් පැන්සල ගන්නවා අතර බලන්න මේ සර් කියලා දෙන විදිය වාර ගොඩක් වෙනස් ඇති ගොඩක් වෙනස් හැබැයි බොහොම පිළිවෙලයි ලකුණු ඔක්කොම ගන්න පුළුවන් ගාන හිතුවට මදි ලකුණු දෙන්න ඕනේ එතකොට තමයි අපේ
මේ වැඩිය හරියටම හදලා කියන්නේ පුතේ. ඔන්න කතා පැන්සල ඉස්සරහා ගියා මේ පැත්තට පුතලාගේ 24 වෙන සංඛ්‍යාව ලියුවා. 24 වෙන සංඛ්‍යාව උඩින්ම ලියාගත්තා. දැන් පහළට විලා දෙනවා මොකද? ප්‍රථමක සංඛ්‍යාවලි. මොකද විලාගෙන යන්නේ? ප්‍රථමක සංඛ්‍යාවලි. දැන් පුතලාට ප්‍රථම සංඛ්‍යාව ටික පාඩම් යන්නුවක් නැහැ. ඉස්සෙල්ලා බෙදා ගන්නවා කියන්නේ දෙකේ. 24 දෙකෙන් බෙදුවාම උත්තරේ එන්නේ කීයද? 12යි. 12 දෙකෙන් බෙදා සර් මම දැන් ජොයින් ටුනේ මොනවද කරේ? ඔව් අපි කරගෙන යන නිබන්ධනය කරගෙන යන නිබන්ධනය මම කැඩි කැඩි ඇහින්නේ සර් හොඳනවා කැඩි කැඩි ඇහෙන්නේ සර් ඇටි ඇටි ළමයි සර් දැන් නම් කැඩි කැඩි සර් ඔව් කොයිද දැන් ඔන බලන්න කොහෙද දැන් හැමෝම කියනවා නම් හොඳට ඇහියයි හරි ඊට පස්සේ 12 බෙදා ගන්නවා දෙකෙන් එතකොට උත්තරේ එන්නේ කීයද හයි හයි දෙකෙන් බෙදා ගන්නවා එතකොට උත්තරේ එනවා 3යි 3 දෙකෙන් බෙදෙන්නේ නැහැ 3 දෙකෙන් බෙදෙන්න නැත්නම් අපි බෙදන්නේ කීයෙන්ද 3ෙන්මයි 3 3ෙන් බෙදා ගන්න උත්තරේ එන්නේ කීයද 1යි අන්න උත්තරේ එනවා 2යි 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 3යි කලබල වෙන්නේ නැහැ එරි මෙතන ලිව්වා 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 2 ගුණ කිරීම කීයද 3 ඔබ හරි සරලයි වගේ දරුවන්ට මේක කාටවත් ජලුවක් නෑනේ හරි සරලයි ඊට පස්සේ අපි යනවා කීයද 36ට මෙන්න 36 උතල මේ පැත්තේ මම ගන්නම් මෙන්න 36 හොඳට බලන්න 36 36 ඒ වගේ බෙදාගෙන යනවා ඉස්සෙල්ලාම බෙදන්නේ කීයෙන්ද දෙකෙන් දෙකෙන් බෙදෙනවා නම් දෙකෙන් බෙදයි ඕනේ තුනට යන්න බෑ දෙකෙන් බෙදෙනවා නම් දෙකට දෙකෙන් බෙදලා ඉන්න ඕනේ එහෙනම් 36 දෙකෙන් බෙදනවා කීයද 18යි ගැලුවක් නෑනේ 36 දෙකෙන් බෙදුවාම කීය 18යි 18 දෙකෙන් බෙදා ගන්නවා එතකොට උත්තරේ එන්නේ කීයද 9යි 9යි උත්තරේ එන්නේ කීයද 9යි 9 ඊට පස්සේ දෙකෙන් බෙදන්න බෑ 3ෙන් බෙදනවා උත්තරේ 3යි ආයතේ මේ 3 අපි 3ෙන් බෙදා ගන්නවා උත්තරේ එන්නේ කීයද 1යි දැන් මගේ දරුවන්ට පේනවා ඇති 2යි 2යි 3යි 3යි කියලා මෙතෙන්ද ගන්නවා 2යි 2යි 3යි 3යි ඔන්න අපි 36 ප්‍රථමක සංඛ්‍යාවල ගුණිතයක් විදිහට ලියුවා මේක හොඳට ඔයාලා අවබෝධ කරගන්න. එතකොට ගැටලුවක් වෙන්නේ නැහැ. හරිද? රයිට්. ඊළඟට දැන් බලන්න වෙන දේ මොකද්ද කියලා. දැන් හොඳට බලන්න ඊළඟට ගන්න මොකද්ද කියලා. හරිද? රයිට්. මා පොසා. මා පොසා. නැත්නම් මොකද කියනවා? මහා පොදු සාධකය. මා පොසා නැත්නම් මොකද කියන්නේ? මහා පොදු සාධකය. ඔව්. හොඳ බලා ගන්න. එක වගේම බලන්න. පැන්සලෙන් ඕන පාඩ පෑනක් කරන් මේ වගේ අවුල් කරගත්තත් කමක් නෑ. දෙක ගත්තා. ආයෙ දෙකක් තියෙනවා. ආයෙ දෙකක් ගත්තා. හැබැයි මේ දෙක ගන්න විදියක් නෑ. මෙතන තුනක් තියෙන්නේ. ඒක අල්ලලා ගන්න වෙනවා. ගන්න බෑ. මෙයා අපිට ගන්න බෑ. ඊට පස්සේ පුතාගේ තුන තියෙනවා. ඔන්න තුන ගත්තා. මෙතෙන් ගියද දැම්මේ තුන දැම්. දැන් මේ ටික ඔක්කොම අපි ගුණ කරගන්නවා සමාන ලකුණ දාලා දෙවාරියක් දෙක හතරයි හතර වාරයක් තුන උත්තරේ අපි කියන්නේ කීයද 12යි අන්න මාපෝසාවා උත්තරේ කිය දෙන්නේ 12යි ඇයි 12ාවේ මෙන්න මේ දෙවාරියක් දෙක හතරයි හතර වාරයක් තුන අපි කියන්නේ කීයද 12යි දැන් බලන්න නිකමට දාලා 24යි 36යි කියන සංඛ්‍යා දෙකම බෙදෙන ලොකුම සංඛ්‍යාව තමයි අපි කියන්නේ 12 කල්පනා කරලා බලන්න 12ට වඩා වෙන සංඛ්‍යාවක් තව තියෙනවද වෙන සංඛ්‍යාවක් තියෙන්න විදියක් නැහැ ඔන්න වගේ දරුවෝ කුඩා පොදු sorry මහා පොදු සාධකේ හොයා ගන්නා විදිය එතකොට මෙන්න මේ ක්‍රමයට ඔයාලා හුරු වුණා නම් පුතේ මේ ඕන ගානක් හදන්න පුළුවන් ගැටලුවක් නැතුව මේවා අමාරුයි ඈ සමහරව මේවා අපිරිය වෙලා තියෙනවා ඈ සමහරව මේවා හදන්න ගොමනාවක් දක්වන්නේ ඒ වගේ ගැටලු ගොඩ තියෙන කොට සමාසය මේ මූලික ගණ සංකල්ප කියලා එළියට නිසා ඉදරුවෝ මේවා හොඳට අවබෝධ කරගන්න අටේ පන්තිය නවයේ පන්තිය ගිහිල්ලා බලන්න සර් එතකොට ඔයාලා ලොකු ළමයිනේ එතකොට කවදා හරි මේ පාඩම ඔව් කවදා හරි දවසක බොහොම හදාගලා කියලා වලට 100ට නැගි එහෙදද රයිට් හදාගන්න ලස්සනට අපි ඉන්නේ මෙන්න මේ ගානේ ඒ ඒ කියන ගානේ හොඳේ මේ ඒ කීවෙනි පාඩමද අපි මේ ඉන්නේ සාධක හා ගුණාකාර පුතාමගේ නිබන්ධන වලින් යන්න. නිබන්ධන වලින් යන්න. මම සර් ඔක්කොම නිබන්ධන හදලා තියෙන්නේ. පුතා නිබන්ධන ටික ඉවර ගන්න. එතකොට හරි. හොඳේ. දැන් පොඩි ප්‍රශ්නයක් අහන්න තියෙනවා. ආ හොඳයි. සර් මේ ඔකේ මේ
මා පොතයික අරස එතකොට 24යි 36යි අර ඉතුරුනේ රවුම් කරන්න තු ඉතුරුනේ 2යි 3යි විතරයිනේ. ඔව්. එතකොට මා පොසා කියන තැන තියෙනවනේ දෙවරක් දෙක. එහෙම මේ ඉතුරුන ඉතුරුනේ 2යි 3යි විතරයිනේ. එතකොට මෙතන දෙකේවා දෙකක් තියෙනවනේ. ඔව් මෙහෙමයි පුතේ ඒ දෙකේවා. ඇයි එහෙම දාන්නේ? ඔව් නෑ ඒ දෙකේවා දෙක ඉන්නේ මෙහෙමනේ. දැන් පුතාගේ මෙතනත් දෙක තියෙනවා මෙතනත් දෙක තියෙනවානේ අන්න ඒක සර් රවුම් කළා. ඊට පස්සේ මෙතනත් දෙක තියෙනවා මෙතනත් දෙක තියෙනවානේ ඒ දෙකත් රවුම් කළා. මෙතන දෙක තිබිලා මෙතන දෙක තිබ්බනම් රවුම් කරන්න තිබුණා. දැන් දෙක නෑනේ අපිට. දෙකේම සමාන සාධක නෑනේ. හැබැයි තුනයි තුනයි තියෙනවා. ඕනමකට මෙහෙම ගන්නත් පුළුවන්. මේ තුන ගන්න නැතුව මේ තුන ගන්න පුළුවන් මොන මොන. එහෙම ගත්තා කියන එක වැරද්දක් නෑ. කොහොම හරි මේ කියන සංඛ්‍යාව ගන්න බැරිද? දැන් මාල කරන්නේ උදේ මෙන්න මේ දෙක තමා පහල දෙකයි කියලා ගත්තේ. මෙන්න මේ දෙක තමා තුනම ගත්තද? මෙන්න මේ තුන තමා මෙතන තුනයි කියලා ගත්තා. ඊට පස්සේ අපි කරන්නේ අර තුනම ගන්න බැරිද? දැන්ද? ඔකේ. සෑ තුනම ගන්න බැරිද? බැ. මේ මේ මෙන්න මේ දෙක ගන්නවා මේ දෙක ගන්නවා මෙන්න මේ තුන අපි මෙතෙන් ගන්නවා මේ තුනයි මේ දෙකයි ගන්න බෑ ඇයි ඒවා වෙනස් සමාන නැහැ දැන් බලන්න කොච්චර ගැටලු කියලා මේවා ඈ බලන්න සර්ගෙන් හරියට ඉගෙන ගත්තාම කොච්චර මේ වටිනවද කියලා එතකොට මේ දෙක මෙතෙන්ද ගත්තා මේ දෙක මෙතෙන්ද ගත්තා මේ තුන මෙතෙන්ද ගත්තා මේ ටික අපි ගුණ කරගන්නවා දෙවාරයක් දෙක හතරයි හතර වාරයක් තුන කීයද 12 ඈ හැදෙන්නේ මේවා හරියට ගන්න ඕන පුතේ. ඈ මේවා සමහර තැන්වල ඔක්කොම අවලං කරලා කියලා දෙන එහෙම බෑ. අපි ගණන් කියලා ගමන් හැමදාම කියන්නේ දැලි පිහෙන් කිර කනවා වගේ වඩා. මේක හරියට තියෙන්න ඕනේ නැත්තම් වැඩක් නෑ කියලා ගත්තට. බොරු මේ කරන්නේ. ඒ නිසා මේක හරියට පිළිවෙලට තියෙන්න ඕනේ. ඒක නිසා තමයි මේ වගේ මම පුතලට කියලා දෙන්නේ. තව තවත් ඕනනම් යන්න පුතලගේ නිදසුනට. තව සුලක් හරි කරලා දෙනවා වැඩි කරා. දෙන්න නිදසුනට යන්න කොහොමයි? දැන් මෙන්න මේකදී අපි පුතලගේ මෙන්න මේ චුට්ට බලන්න. අවශ්‍යක් වැඩි කරලා හැදේවා කරන්නම් උතලගේ මෙන්න මේ දෙක අපි ගත්තා බලන්න මේ ගානේ ඊට පස්සේ මේ දෙක ගත්තා ඊට පස්සේ උතලගේ මෙන්න මේ තුන ගත්තා මෙන්න මේ තුන කොහොමද තුන ගත්තා ඊට පස්සේ ආයි මෙන්න මේ තුන ගත්තා කොහොමද තුන ගත්තා ඊට පස්සේ මෙතනින් මේ දෙක පහළට ගන්නවා 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 ඔක්කොම ගුණ කළාට පස්සේ තමයි අන්න මාපෝසා ගන්න. එහෙනම් අන්නේ වගේ පුතා මේ ගානේ අන්නේ වගේ මුරවැඩ පැහැදිලිව නිරවුල්ව හදාගන්න විදිය අවබෝධ කරගන්න අවශ්‍යයි. මේ විදිහටම ලියන්න ඕනේ. ගණන් වල එකම ගානට ක්‍රම දෙකක් තුනක් තිබුණාට හැම ගුරුවරයාම හරිනම් පුතේ ඒ ක්‍රමෙට ගණන් ගන්න ඕනේ. උදාල ඕන එකක් පෙන්වන්න නම් යන්න ඕනේ මෙන්න බලන්න දැන් කැඩි කැඩි යන්නේ ඔය කැඩි කැඩි යන්නේ කැඩි කැඩි යන්නේ අනේ සර් කැඩි කැඩි නේ අප්පා යන්නේ ඔන්න කැඩි කැඩි යන්නේ යන්නේ කැඩි කැඩි you fly when your dreams come සෑ තව ගානක් කියලා දෙන්නකෝ. තව කියලා නෝ මින්නේ. තව කියලා නම් ඉතින් බලන්න කොහොම වෙන ගමන් කියලා දෙනවා. නෑ නෑ හෙන්න. හද? ෆයිට්. දැන් මොන වාර මොකද ඇහියේ? හරි. දැන් මේ ගාන හැදුවේ. දැන් බලන්න කොච්චර නෑ නෑ නේ. හරිද? රයිට්. පුතා මේ ගාන හදාගත්තාද ආයි බෝඩ් එක පෙන්වන්න ඕනිද? ඒ කැඩි කැඩි ඇහෙන්නේ. සහිනේ ඇහෙනවා
මෙන්න බලන්න කො B කියන ගාන. හරිද B කියන ගාන. දැන් ඒකත් මම ඒ විදිහට කියලා දෙන්නම් පුතලට හදන්න. මම ඕසාව ඔයා ගන්න. මෙන්න බලන්න කොහොමද? ආයි. මම මොන පුතලගේ කෝඩ් එකේ යනවා මොන බලා ගන්නද? මෙන්න මාපෝසාව ඔයා ගන්න අපි. මොකද බලන්න D ගාන. 45යි 54යි නේ තියෙන්නේ. මොකද බලා ගන්න. නෑ ගන්න. මෙන්න. අර මුදල මං කිය අහන් ඉන්න. ඈ එතකොට ඔය ඔක්කොම දේවල් සර් කියලා දෙනවා. එනවාද? රයිට්. මෙන්න. කිය තියෙන්නේ 45යි 54යි. 45යි 54යි. මම ගාලේ මෙහෙම ලියා ගන්නම් ඈ සර් ආයි කියන්නේ 45යි 54යි. හරිද? රයිට්. දැන් මොකද ඉස්සෙල්ලාම ගියා 45යි. මෙතෙන් ගත්ත 45. මෙවැනි ටැන්සල් එක ගන්න. ඇස් සර්. 45 වන්නා දෙකින්. මෙතනද 45 දෙකින්? නෑ. දෙකෙන් බෙදන්න බෑ. තුනේ. 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 ආ අන්න දැන් පුතාලට මෙතෙන්දී එක පාට මතකෙන්නේ පහ. එක පාට මතකෙන්නේ පහ. පුතේ පහට කලින් තුනේ බෙදෙන 45. පහෙන් බෙදුවා නම් වැරදි. පහෙන් බෙදුවා නම් වැරදි. එහෙනම් තුනේ බෙදුවාම උත්තර එනවා කීයද? අපිට 15යි. තුනේවා 15ක් තමයි අපි 45යි කියලා කියන්නේ. ආයේ බෙදනවා මේක තුනේ. පහයි. පහට පහේවා කීයද? එකයි. අන්න උත්තර එනවා 3යි 3යි 5යි. මෙතෙන්ද ගත්තා අපි 3යි 3යි 5යි. මොන එක හරි. 54 ගන්නවා ඊළඟට. මම මෙතෙන්ද ගන්නම් 54. 54 ඉස්සෙල්ලාම දෙකේ. 54 දෙකේ බෙදෙනවානේ. එතකොට වාට එනවා 5 දෙකේ වා 2යි 4යි 1ක් විතරේ 14 දෙකේ වා කීයද? 7යි 27යි. 27 ආයෙ බෙදෙනවා දෙකෙන් බෙදෙන්නේ නැහැ තුනේ. එහෙනම් තුන ආයක් කියන්නේ 9යක්. 9. ඔව් 9 ආයෙ තුනෙන් බෙදෙනවා එතකොට 3යි. 3 තුනෙන් බෙදා ගන්නවා උත්තරේ මේ කීයද? 1යි. බලන්න 54 දෙකෙන් බෙදුවාම 27යි. 27 තුනෙන් බෙදුවාම 9යි. 9 තුනෙන් බෙදුවාම 3යි. 3 තුනෙන් බෙදුවාම කීයද? 1යි. අන්න එනවා 2යි 3යි 3යි 3යි. හොඳට බලා ගන්න. 2යි 3යි 3යි 3. බබා මගේ ටිප්ලෙක්ස් එක ගෙනත් දෙන්න ඕ. බලන්න. හරිද? රයිට්. 2යි 3යි 3යි 3. දැන් පුතාලා බලනවා එක වගේවා මොනවද තියෙන්නේ? එක වගේවා මොනවද තියෙන්නේ? හොඳට බලන්න. මේකේ දෙක තිබුණා නම් මේකේ දෙක නේ. දෙක අයින් කරන්න නේද ගන්න බැ. මේකේ 3 තියෙනවා. අන්න 3ක. මා ඕසා. මා පෝසා සමානයි ඔන්න 3 ගත්තා. ඊළඟට ආයි 3ක් තියෙනවා මේ. ඒ 3ක් ගත්තා ගුණ කිරීමක් ඒ. මෙතන 5 තියෙනවා මෙතන 3 තියෙනවා. ඒක ගන්න බෑ. මේ දෙක ගන්න බෑ මෙතන දෙකක් නැති හින්දා. මේ දෙක ගුණ කර ගන්නවා. එහෙනම් 3 වාරයක් උනා අපි උත්තරේ කියන්නේ කීයද? නම්. එහෙනම් 45යි 54යි බෙදෙන වැඩිම සංඛ්‍යාව කියලා අපිට ඉන්නේ. ඔන්න හසයි. තමයි. ඕක මතක තියාගන්න. ඕක මුදල මතක තියාගන්න. ගණන් හදාගන්නකොට අපිට ඔන්න ඔය වගේ කෙටි ක්‍රම. අනිත් ළමයි මාපෝසා ලියන්න සාදකට ඔක්කොම ලියයිනේ. ඕකනේ ලේසි ක්‍රමය. සාදකට ඔක්කොම ලියාගෙන යන්නේ එකනේ. ඉතින් මුදේ මේක බලන්න කොච්චර ලේසිද කියලා. ඒ නිසා ඔයාලා මේ ක්‍රමයට බුරු වෙන්න. අනිත් අය හැරි හැරි ඉන්නකොට අපි වැඩේ හරි අසලක් ඉවරයි. අපි එතෙන්ට එන්න ඕනේ. ඒක තමයි අපේ දක්ෂතාවය කියලා කියන්නේ. ඔන්න මේ වගේ ගණන් හදාගන්නා විදිහ. මේක පැන්සලෙන් හදාගන්න. මේක ගැටලුවක් නැහැ. හැබැයි ප්‍රියට මෙතෙන්ට ගෙනකොට බොහොම පරිස්සමට ලස්සනට පෑන් හරි ගස්සලා ඕන පාඩ පෑනක් අරගෙන කුඩු කරලා ලස්සන පුතලට ගේන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඕක තමයි මම අද කියන්නේ. ප්‍රථමක සාධකවල ගුණිතයක් විදියට මාපෝසාව හොයාගන්න විදිය. සමහර මාපෝසාව වල දන්නේ නැහැ. දැන් අපිට ගැටලුවක් නැහැ මෙන්න මාපෝසාව වුණ පිළිවෙලට නියවුල හදාගන්න පුළුවන් ගැටලුවක්. එහෙනම්ද? රැක් ලස්සන හොයාගන්න පුළුවන් කුංචි වෙලාවක් දෙන්නම් ඈ. අවගානක් හදනවා. අවගානක් හදනවා. කරගන්නකෝ
මයික් ඕෆ් කරගන්න ඒක ලේසි ඈ නැත්නම් සර්ට් ඕෆ් කරන්න බැරි මයික් අය ඈ එහෙම උනොත් හොඳ නැහැ නේද ආයෙ මොකද මයික් ඕෆ් කරන්න මයික් ඕෆ් කරලා ගියාගන්න නැත්නම් සර්ට් ඕෆ් කරන්න නැහැ ඔයගොල්ලෝ පැහැදිලිව දාගන්න කාටද ගැටුමක් කියලා කතා කරලා අහන්න අර ඉස්සලා අහු යන්න හොඳයි ඈ යාළුවෝ ගැටුමක් ආව කතා කරලා ඇහුවා ඒ වගේ අහන්න හොඳයි गणेश माइक ऑफ कर सर पेन है सर मुकुद उदाहरण ඔය කාලය ගියා සර්ට හැබැයි මම දන්නවා නිවැරදි අවබෝධයක් වල ලැබිලා තියෙනවා. පැහැදිලිද? මේක කොහොමද? 2 2 47. 32 47. හරි. හොඳට බලන්න. සමහරු කරේ ඔය 32 පහළට වෙලා ගියන විනාඩියක් යන්නේ. ඒ තරම් ඉක්මනට වෙනවා. මෙන්න බලන්නකෝ. මෙන්න 32. ඉක්මනින් වෙනවා මි දෙකෙන් 16යි. ආයි දෙකෙන් බෙදා ගන්නවා. 8යි. ආයි දෙකෙන් බෙදා ගන්නවා. හතරයි 8 දෙකෙන් බෙදා ගන්නවා 2යි 8 දෙකෙන් බෙදා ගන්නවා 1යි ඔන්න ලේසි අයිය පුළුවන් වෙන්නේ හොඳට බෙදලා 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 හොඳට 4 3 8 5 8 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
Sir, sir, ma'am, sih, karena hadir ibu rai. Siapa hadir ibu rai?
නිබන්ධනේ කලින් වැඩ ගන්න පුළුවන් කලින් වැඩ ගෲප් එකට දානවද සර් අපේ වෙබ්සයිට් එකට දාලා තියෙනවා නිබන්ධනේ වෙබ්සයිට් එකට දාලා තියෙනවා එහෙනම් දැන් වීඩියෝස් ඉස්සරහින් සර් කීපයක් දාලා තියෙනවා වීඩියෝ තව ඉස්සරහට වීඩියෝ දාන එකට කරලාට ඇත්තටම ගැටලුවක් වෙන්නේ නැහැ නිබන්ධනේ ආගෙන මම උගන්වන විදියම වීඩියෝ කරලා තියෙනවා ඒක සම්පූර්ණයි එතකොට හදාගන්න පුළුවන් ගැටලුවක් වෙන්නේ නැහැ ඉස්සරහට මේ දවස්වල වීඩියෝ ටික දාමි මම දින්නේ එතකොට පුළුවන් ගැටලුවක් නැතුව ඔය ලස්සනට වැඩේ කරගන්න පුළුවන් ජූප් එක ගත්තා ඊට පස්සේ නිබන්ධනේ ගත්තා ඕනේ හිතුම ආරල කියනවා මොකද්ද මහා පුදු සාධික හොයන්න කියලා කියනවා හැබැයි දැන් මගේ දරුවන්ට යන්නුවක් නැහැ ක්‍රම තුනම පුළුවන් හැබැයි අපි දැන් ගන්නවා ලේසිම ක්‍රමය මොකද්ද මේ විදියට සාධක ලියලා ගන්න එක තමයි ලේසි ඕනනම් ඒ කියන්නේ මේ සාධකෙට ඔක්කොම ලියලා ගන්න පුළුවන් ඒක පුළුවන් අය එකින් හදලා ඊළඟට දැන් ඔය සර් කියලා දුන්න සංඛ්‍යාව ප්‍රථමක සාධක වල ගුණිතයක් විදියට ලියලා හදනයි එහෙම හදලා එහෙමද? හරි. අපි බලමු. හතර වෙනි ගාන කොහොමද හදාගන්නේ? මෙන්න මේ ගානේ සංඛ්‍යා තුනක් තියෙනවා. තුනක් ඉබ්බට කලබල වෙන්නේ නැහැ. අපි කොහොම පරිස්සමට ලස්සනට මේ වැඩේ කරගෙන යන්න. තේරුණාද? හරි. මෙන්න සංඛ්‍යා තුන හොඳට බලා ගන්න. හරි. තුනක් තියෙනවා. හදන්නේ කොහොමද කියලා කියලා දෙන්න. මෙන්න පුතාගේ මම බෝඩ් එකට යනවා. මේ ගාන හදන විදිය මතර ඉන්න ඕනද? හරි. ඔව්. මෙන්න මේ ගාන. හොඳට බලා ගන්න. හරි. මෙන්න දෙකේ ඇයි තුනේ බෙදන්නේ බෙදුවොත් තම සම්පූර්ණ වෙන්නේ ඉස්සෙල්ලම දෙකේ කියලා තමයි දැන් ටිකක් ගන්නකො 18 කලින් බෙදුවා නේද 18 කලින් බෙදුවා නේද ඈ දැන් බෙදලා මතකයි නේද ඒක නිසා මේක අපිට අමාරු දෙයක් නෙමෙයි ආයෙ බෙදා ගන්නවා මේක දෙකෙන් දෙකෙන් බෙදන්න බෑ තුනෙන් කියලා එතකොට 3යි 3 තුනෙන් බෙදා ගන්න උත්තරය එන්නේ කියලා එක ඔන්න ඒක හරි කොහොමද එන්නේ 2යි 3යි 3යි නිරුවා මෙතන
දෙකයි තුනයි තුන හදගත්තා මෙන්න 12 වෙනවා 12 වෙනවා ඉස්සෙල්ලාම දෙකෙන් 6යි ආයි දෙකෙන් බෙදා ගන්නවා 3යි ආයි තුනෙන් බෙදා ගන්නවා 1යි 2යි 2යි 3යි ඔන්න ගත්තා 2යි 2යි 3යි 15 අලගත්තා ඔන්න 15 බෙදෙනවා 15 ඉස්සෙල්ලාම අන්න 15 දෙකෙන් බෙදෙන්නේ නැහැ 15 දෙකෙන් බෙදන්න බෑ අපිට 15 දෙකෙන් බෙදෙන්නේ නැතුනට ගියා 3ෙන් බෙදුවා 3 වාරයක් 5යි ඊට පස්සේ 5 5ෙන් බෙදා ගන්නවා කීයද 1යි උත්තර එනවා 3යි 5යි 3යි 5යි දැන් මාපෝසා ගන්න ඔන්න බලන්න ගන්න විදිය මාපෝසා මහා පොදු සාධකය මාපෝසා මෙන්න මාපෝසා එන බැලුවා දෙක දෙක දෙකක තිබුණානේ මේක නෑ දෙක ගන්න බෑ තුනේම නෑ නේ ගන්න බෑ තුන බලනවා ආ මෙන්න තුනක් තියෙනවා මේකෙත් තුනක් තියෙනවා මේකෙත් තුනක් තියෙනවා ඔන්න තුනක් ගත්ත පහ බැලුවා ගන්න මෙතන මේක කරලා තියෙන්නේ පහ බැලුවා ගන්න පහ මේකේ නෑ ඒක වෙන ගන්න ඉඩක් නැහැ එහෙනම් ආපෝසා කියලා කියන්නේ කීයද තුන උත්තරේ එනවද කියලා. එන්නේ නැත්නම් ගෑ ගහලා කියන්න. හරි වැඩේ එන්නේ නැත්තම්. තේරුණාද? අනිවාර්යෙන් උත්තරේ එන්න ඕනේ කියලා වක්නේ. හරිද? හදාගන්න. එන්නේ. මොදොඩ පැහැදිලිව නිරවුල් අසන හදාගන්න. යාරියත් කොච්චර නම්මද? උදාවත් මං කොළත් අපිට මහා කුඩා පුදු ගුණ ආකාරයටත් යන්න පුළුවන්. එතකොට මේ කඩතරේ ඉවරයි. පැහැදිලිද? සර් අර ඉස්සෙල්ලා ගානේ සර් කිව්වා නේද තුනක් ගන්න බෑ කියලා මේ සංඛ්‍යා තුනම ගන්න බෑ කියලා මේක අරන් තියෙන යන්නේ. යන්නේ? ඔකියන්නේ. එන්න සෑරි ඉස්සෙල ගානක සෑරි ස්කෙල්ක කිව්වේ මේ අර තු මේකම සංඛ්‍යාව තුන් පාරක් ගන්න මේ තුනම ගන්න බෑ කියලා කියනවද ඒක මේ දැන් මේකේ අරන් තියෙනවනේ නෑ 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 ඒ කියන්නේ එහෙමනේ දැන් පුතාලගේ මේ තුන තාම සමහරුට මේ වැඩේ ගැටලුයි දැන් මෙන්න මේ තුනේ ඉලක්කම හරිද මාපෝසා වලට ගන්න නම් උදාගේ මේ බෙදපුත් මේ ප්‍රථම සාධක වල ගුණිතයක් විදියට ලියුපුවාට පස්සේ බෙදපු හැම තැනකම තුන තියෙන්න ඕනේ. දැන් පුතා වගේ මේ මේ කිලකම බෙදලා තියෙනවා. මෙතන තියෙනවා මෙතන තියෙනවා මේ මෙතන සංඛ්‍යා තුනක් නේ අපි ගත්තේ. ඒ තුනක් තුනේම තියෙන නිසා තමයි අපි තුන ගත්තේ. දැන් බලන්නකෝ එහෙනම් මට දෙකයි ගන්න තිබ්බනේ. දෙක මේකේ තියෙනවා මේකේ නෑ නේද? ඉතින්සත් එක ගන්න බෑ. දෙක ආවනම් මේකෙත් තුන් වාරයක් දෙක හයයි කියලා මාපෝස හරි වෙනවා. ඉතින් ඒකට දෙක ගන්න බෑ නේද? දෙක නෑ මේකේ. ඉගෙන ගන්න.
ඒ ගාන හදා ගන්න බෑනේ. ඒ මම සේරම කරා. සේ කරන් දෙක කරා. සේ මම සේරම කරා. මේ ගාන තුන බලා ගන්නකෝ ඈ. සද කරන්න එපා කට්ටිය. එමුන ඔස්සේ මයික් ඕෆ් කරන්න වෙනවා. 12යි 18යි. හදන්න බෑරේ වුණා. ආයි. චුට්ටක් ඉන්නකෝ අපි මොකක් හරි කතා කරමු ඈ. හරි. 12යි 18යි 24යි. හරිද? මුද්‍ර බලා ගන්න. දැන් මුද්‍ර බලා ගන්න පුතා. 12 ගත්තා. දැන් බලන්නකෝ 18 ඉස්සෙල්ලත් හැදුවා නේද ඉස්සෙල්ලනේ අවස්ථා කීපයක්ම හැදුවානේ විභාගිරි ඔන්නෝකයි තියෙන වාසිය තේරුණාද 18 54 වගේ අපිට හදපු සංඛ්‍යාවේ ඉතින් දරුවන් ප්‍රශ්නයක් නෑනේ හදන්න පුළුවන් හදමු ඒවා හින්දා එහෙනම් මෙතන ගන්නවා 18 දෙකෙන් 9යි 9 බෙදා ගන්නවා 3ෙන් 3යි 3 3ෙන් බෙදා ගන්නවා කීයද 1යි අන්නේනවා 2යි 3යි 3යි මෙතෙන්ද ගත්තා 2යි 3යි ඒකත් හරි හොඳට බලා ගන්න හොඳේ 24 ගත්තා මෙන්න 24 අහසක් කියන්නේද මෙන්න අහසක් උදේ මේ 24 දෙකෙන් බෙදපු ගමන් 12 වෙනවා නේද ඉතින් බලන්නකෝ මේ 12යි 15 බෙදලා තියෙන්නේ මේක බලා ගන්න ඕන මෙතෙන් දාන්නත් පුළුවන් ගොඩාක් සංඛ්‍යා එහෙමයි එන්නේ දැන් ලොකු සංඛ්‍යාව 72 ඈ 104 ඒ වගේ ලොකු සංඛ්‍යා හම්බ වෙනවා එනවා දෙකට බෙදපු ගමන් හරිය ලේසි ඊළඟින් බෙදුවට පස්සේ හරිය ලේසි. එහෙනම් අපි මෙතන ගන්නවා 24 දෙකෙන් බෙදුවාම 12යි. 12 දෙකෙන් බෙදා ගන්නවා 6යි. 6 දෙකෙන් බෙදා ගන්නවා 3යි. 3 3ෙන් බෙදා ගන්නවා කීයද 1යි. ඔන්න ඒකත් හරි. දැන් බලනවා මෙතෙන් අපි ඒක ලියා ගන්නවා 24ට 2යි 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 3යි. හොඳට බලා ගන්න. 2යි 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 3යි. ඔතෙන් දෙනකන් හැම එකනාවම පැහැදිලිව අවබෝධ කර ගන්න. මේ 2යි 2යි 3යි 2යි 2යි හරිද? ඊළඟට 18 2යි 3යි 3යි 2යි 3යි 3යි ඊළඟට 24 2යි 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 3යි 2යි 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 3යි දැන් හොඳට බලන්න මොකද වෙන්නේ? මහා පොසා මහා පොදු සාධකේ මහා පොසා එක වගේ ඒවා අපි මොකද කරන්නේ? ඔක්කොම රවුම් කරගන්න හොඳට බලන්න මෙන්න දෙක 2යි 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 කියනවා ඔන්න දෙක රවුම් කරා තුනේම තියෙන්න ඕන ඊළඟට බලනවා ආයි දැන් පුතාගේ මේකේ හොඳට බලන්න මෙන්න මේ වැඩි මේකේ දෙක තියෙනවා මේකේ දෙක තියෙනවා ඊට පස්සේ මේකේ නෑ දෙක රවුම් කරන්න මේ තුනේම නේ ඊළඟට බලනවා ආයි තෝරනම් මේ දෙක බලනවා ඒක ගන්න බැහැ ඊට පස්සේ බලනවා 3යි
අන්න තුන තියෙනවා එනම් පුතාගේ මෙන්න මේ තුනයි මෙන්න මේ තුනයි ඔන්න ඔය තුන ගන්න පුළුවන් එතකොට එතනින් අපිට ගන්න වෙන්නේ කියද තුන එනම් මෙතනින් එක ගත්තා ඔව් මෙතනින් තුන ගත්තා දිවාරයක් තුන උත්තරය අපි කියන්නේ කියද හයි එතකොට හොඳට කල්පනා කරගන්න දැන් මම වෙන වෙන ක්‍රමයකින් හැදුවේ මටත් ආවේ උත්තරේ 6. ආ උත්තරේ 6 අනිවාර්යෙන් කොයි ගමෙන් හැදුවත් උත්තරේ එකමගියක් එන්න ඕනි. හැදුවද? සර් බොහොම පැහැදිලි ක්‍රම තුනක් කියලා දීලා තියෙනවා. ඕන ක්‍රමයකින් කියමුදල උත්තරේ ගන්න පුළුවන් ගැටලුවක් වෙන්නේ නැතුව. එහෙනම් මේකේ උත්තරේ දෙවාරයක් තුන කීයද? 6යි. ඉස්සර මගෙන් ප්‍රශ්න අහපු දරුවන්ට දැන් ඔන්න හොඳට තේරුණා නැති මේකේ කොහොමද ගන්න කියලා. එක වගේ තියෙන එක ඔක්කොම බලලා ගන්න ඕනි. මෙතන දෙකයි මෙතන දෙකයි මෙතන දෙකයි එක වගේ ගත්තා මෙතන තුනයි තුනයි එක වගේ ගත්තා දෙවාරයක් තුන කියලා 6යි කියලා ගත්තා හැබැයි පුතේ හොඳ මතක තියාගන්න අඩුම ගානේ කොහොමද මේ එකක්වත් හොඳට පුළුවන් වෙන්නේ ඇයි විභාගෙදී වාර කියන්නේ කෙලින්ම ක්‍රමවත් නෑ මා පෝසා හොයන්න කියලා කියනවා එතකොට එක ක්‍රමයක් හරි හරියට පුළුවන් වෙලා තිබුණ නැත්නම් විභාගෙදී හොයන්න බැන්නේ එකම බලන්නකො ඕන බලාලේ ප්‍රශ්න මතලාගෙන දැන් පුතරගේ අපේ ලංකාවේ බලාලේ මම විශ්ල් පස්සේ ගානත් හදුවා अंतिम तुम राव कराटे कमान नेद्द सर कोई तुम ना मी मदे मेरे तो ताकि हमें मेरे ना दे ओ ओ सर एक एक अंतिम तुम राव कराटे कमान मी मगर आने पुरवा वो ना मी मगर आने पुरवा मतलब बाला करने को हाँ इकार बाला करने को जब तक हमने मेरे तो ना वेदी के लिए ना पुरवा वो ना मी मी मगर नहीं ना वो ना मगर नहीं ना उत्तरे හැදෙද? උමනේ ඉතින් සමහර පාඩ දිනවා අපිට දිනනවාද? අමාරු කියලා අතහැරලා දානවා ළමයි. එනවාට ලකුණු 10ක් විභාගෙ දිනේනවා. දැන් පුතාලා මේකේ මාපෝසා විතරක් නෙමෙයි. මාපෝසා තව පාඩම් වල තේ 10 ක පන්ති වල යනකොට 9 10 15 පන්ති වල යන මාපෝසා ඕනේ වෙනවා තමයි. දැන් කූපෝගු කුඩා පුදුන ආකාරය තවේ වට ඕනේ වෙනවා. අන්න ඒකනේ ප්‍රශ්නේ තියෙන්නේ. එයා මාපෝසා කරනවා. අයින් කරලා දාන්න බැරි. එහෙම වෙයි මාපෝසා වලින් තව ගණන් අහනවා. ඒ කියන්නේ ඒ ගණන් හදාගෙන මාපෝසා ඕනේ. නෙගේ ගාන ගාන අමාරු වෙන්නේ පිය මේ පියෝරි පියෝර අපි ගියේ ඉතින් නැත්තම් සර් මේ මෙච්චර මේ අමාරු එකක් අල්ලලා දාන්න බැරි එහෙම වැඩි කරන්නේ කොයි කො බොහොම පිළිවෙලින් කර ගන්න ඕනේ පැහැදිලිද හදා ගන්න ඕනේ තව ගන්න හදා මම ඔයාලට ඒක හරි සර් දැන් ඉවරුණා thank you sir අනේ උදේ හා හරි ඊළඟට අපි හැදුවේ ඔය බුද්දලගේ 12 වැනි විශ්වයට මෙන්න මේ ගාන අපි යනවා ඊට සී ගාන මෙන්න සී ගාන හොඳට බලා ගන්න ඔක. ඊගෙන මම හදන නම් පුතාලා දෙක. බෝඩ් එක වහන්නද? තව හදලා ඉන්නවද? නේද? හරි. නැස්සේ. හරි නේද පුතේ? ඔන්න සී ගන්න අපි යනවා. හොර බලා ගන්න නැහැ සී ගන්න. හොරේ මේක මම කරනවා ඕන. මෙන්න සී ගන්න. මෙන්න සී. හොඳට බලා ගන්න හොඳේ. හැම එකක් කියන ආරම ඉවර වෙනකොට අපේ පන්තින හැම කෙනෙකුටම මෙහෙම කරනකොට මාපෝසා කූපෝගු හැන්න පුළුවන් වෙන්න ඕන. ඇහෙදද? රයිට්. මෙන්න සී ගන්න 24 32 47. 24 32 47. හොඳට බලන්න. ගත්තා 24. ඔයා එන්න එහෙට. ඔන්න 24 ගත්තා. ඔයා ඔන්න ඔහොමින අපි බෙදාගෙන යනවා. කියලා බෙදන්නේ දෙකෙන්. කියලා බෙදන්නේ දෙකෙන්. දෙවාරයක් කීයද 12යි. අන්න බලන්නකො. ඉස්සෙල්ලා 12 හම්බුණා නේද? ඉස්සෙල්ලා 12 හම්බුණා නේද අපිට? ප්‍රශ්නයක් නෑ. ආ එහෙනම් දැන් මතකයි ආයි දෙකෙන් බෙදා ගන්නවා 6යි 6 දෙකෙන් බෙදා ගන්නවා 3යි 3 3 බෙදා ගන්නවා කියේද 1යි එහෙනම් උත්තරේ එනවා 2යි 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 3යි ඒ ගමම දාගන්න ගමම දාගන්න
දෙකයි 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 කීයද තුනයි. පස්සේ දාන්න ගියොත් මේව අමතක වෙන්න පුළුවන්. දැන් පුතාල තේරෙනවනේ මේ එක දෙකක් හරි එක තුනක් හරි අමතක වුණොත් මොකද වෙන්නේ? සම්පූර්ණ ගාන මොළගේ වර්ධිනවා. ඒ නිසා මේ හදපු ගමම මෙතේක දාන්න. පස්සේ දාන්න ඉන්න එපා. බෑ. වලට ලම්. පොඩක් කැමති නැතුව කටවහගෙන ඉන්න කො. බෑ. හරි ගුඩේ අපි ගාන්න යනවා. එන්න අපි ගාන්න. මම සම කටවඩ පස්සේ මයික් ඇය ගන්නවා. ඔව්. එහෙනම් මොනොත් මම මයික් ඕෆ් කරනවා. එහෙනම් මයික් ඕෆ් කරනවා කවුරු කෑ ගහන සද්ද කරන්න බෑ ඈ. හරි. 32 ගන්නවා. මෙන්න 32. හොර බලාගෙන 32. ඒකත් බලන්නකො ටිකක් බෙදාගෙන යනකොට වැඩි ලේසි. හරිද මෙන්න 32. දෙකෙන් බෙදා ගන්නවා 16යි 16 දෙකෙන් බෙදා ගන්නවා 8යි 8 දෙකෙන් බෙදා ගන්නවා 2ක් 4යි 4 දෙකෙන් බෙදා ගන්නවා කීයද 2යි ආයි දෙකෙන් බෙදා ගන්නවා කීයද 1යි එතකොට 2යි 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 දෙකේවා කීයක් තියෙනවද 5ක් තියෙනවා මෙතන ගත්තා 2 2 2 2 2 එකයි දෙකයි තුනයි හතරයි පහයි 48 ඊළඟ මෙන්න 48 ගත්තා මම මෙතෙන්ට ගන්නවා 48 ඉස්සෙල්ලත් අපිට හම්බ වුණා 48 ඉස්සෙල්ලාම දෙකෙන් බෙදා ගන්නවා එකම කීයද 24යි 24 දෙකෙන් බෙදා ගන්නවා 12යි කියන එක එන්නේ කැඩි කැඩි නෙමෙයි ඇහෙනවා ඇසේ හොඳට ඇහෙනවා සමහර තමයි ඔය විදිහට ඇහෙනවා 24 දෙකෙන් බෙදුවම 12යි 12 දෙකෙන් බෙදා ගන්නවා 6යි 6 දෙකෙන් බෙදා ගන්නවා 3යි 3 3ෙන් බෙදා ගන්නවා කීයද 1යි තව තව බලන්න පුතාලා මේ 48 දෙකෙන් බෙදුවම 24යි 24 දෙකෙන් බෙදුවම 12යි 12 දෙකෙන් බෙදා ගන්නවා 6යි 6 දෙකෙන් බෙදා ගන්නවා 3යි 3 3ෙන් බෙදා ගන්නවා කීයද 1යි 2යි 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 3යි අන්න ගත්තා 2යි 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 හොඳට බලන්න දෙකේ වා කීයද 4ක් තියෙනවා 1යි 2යි 3යි 4යි තව කීයද තියෙන්නේ 3ක් ඔන්න හරි දැන් මා පෝසා ගන්න බයි නැතුව කවුරු ජරුව කර ගන්න ඕනේ මෙන්න මා පෝසා ගන්නවා මා ඕ සා සමානයි පුතාලා එක වගේ ඒවා බලන්න හොඳට දැන් මගේ දරුවන්ට මේ ගැටලුවක් නෑ මෙන්න ගන්නවා 2 ආයි ගන්නවා 2 ආයි තියනවා 2 මේ ඊළඟට දැන් මේකේ ඔයාලගේ තියෙන්නේ 3 ඒවන 3 ගන්න බෑ මේකේ 3 නැති හින්දා මේකේ 2යි 2යි කියලා දෙකක් තියෙනවා ඒනවන මේකේ නෑ 2 මේකේ දෙකයි තුනයි තියෙනවා ඒනවල ගන්න බෑ තුන මේකේ තිබුණා නම් මේකේ නෑ ඊළඟට දෙක මේකේ නෑ ඒ නිසා මෙනියම ගන්න බෑ ඔයාලා එහෙනම් පුතලා මා පොසා කියලා 2යි ආයෙනවා 2යි ආයෙනවා 2යි ගුණ කර ගන්නවා එහෙනම් දිරවාරයත් දෙක 4යි 4 ඒවා දෙකක් අපි කියන්නේ කීයද 8යි අන්න එනම් උත්තරේ මා පොසා කියලා කියන්නේ කීයද 8යි එක වගේව ගන්න පුතාලා හොඳට වග බලා ගන්න. පැහැදිලිද? සර් කිව්ව විදිහට බොහොම පැහැදිලිව ගන්න. ඒකට උතරට එකක්වත් වරදින්නේ නැහැ. මා පෝසා හොයන්නේ ගොඩාක් ලේසි ක්‍රමෙ මෙන්න මේක. තේරුණාද? ඒක නිසා ඕන කෙනෙකුට මා පෝසා මේක මේ ලස්සන්ට වාගන්න පුළුවන්. මේක පුතාලා විභාග තුනක් කමන්නේ. පැන්සලින් ඉස්සරහින් හරි ගැසලා පෙන්නන්න. හැබැයි කටුවයි කරනකොට උර ගන්න එපා. මේකත් පැන්සලින් හරි ගැසලා පෙන්නන්න. ඊට පස්සේ මෙතෙන් උත්තරේ ගන්න. ප්‍රශ්න පත්‍රේ බලන ටීචර් කිසි ගැළුවක් නැතුව මෙලා මෙයා හොඳට හදලා දිනවනේ. කොහෙවත් අඩුපාඩුවක් නැහැනේ. ලකුණු අඩු කරන්න බෑ. ඔක්කොම ලකුණු අනිවාර්යෙන් දෙන්න වෙනවා. ඒ නිසා හොඳට හැදළු මෙහෙම හදාගත්ත නම් පුතාලට ගැටලුවක් වෙන්නේ නැහැ. හැදෙන්නේද? රයිට්. හදාගන්න දෙනස්. හදලා ඉවරයි
Excuse me, sir.
නෑනේ 44 වඩා අඩු 8යි 6යි 16 කියන සංඛ්‍යාව තුනින්ම බෙදෙන වෙන සංඛ්‍යාවක් නෑ ඊට පස්සේ බලන්නකො 40 උදාගෙන හදාගෙන 46 අරගෙන බලන්නකො 45 අරගෙන බලන්නකො 44 අරගෙන බලන්නකො එකක්වත් ඕන වනාව සංඛ්‍යාව තුනින්ම බෙදෙන්නේ නෑ ඔන්න දැන් කුඩාම තුන ආකාරයෙන් දව ගන්න මහාවතු සාධ්‍යයත් එක්ක මේ පටලවා ගන්න බා විභාගෙදී සමානලම අපි ඉස්සර ප්‍රශ්න පත්‍රයක් බලනවානේ ඒසම් ප්‍රශ්න පත්‍ර ප්‍රතික්‍රමණේ ඉන්නේ සර් දන්නවනේ මහාවතුසා කිව්වා කූපෝ බූ වේලා උඩාප තුන ආකාරය කිව්වා මහාවතු සාධ්‍ය කිව්වා එහෙම බෑ ඒක හරියට පුතාලා අවබෝධ කරගන්න අවශ්‍යයි මෙන්න පළවෙනි ක්‍රමය මේකද අපි ලේස් ක්‍රමයක් කියනවා මොකද කියලා තේරුම් ගන්න ඕනේ ලේසි මෙන්න පළවෙනි ක්‍රමය දැන් අද ප්‍රථමක සාධක වල ගුණිතයක් විදියට ලියුවාම හොඳ බලන්නකෝ මෙන්න මෙතන බෝඩ් එකේ යනවා පුතාගේ ඒක තමයි හොඳට තේරෙන්නේ මට ඒකත් හොඳට තේරුම් කරලා දෙන්න ඕනේ මට එතකොට හරි මේ පාඩම හොඳද මෙන්න බලන්නකෝ මේ මට කියන්න සෑම නඩු වෙන කරාට කිව්වනේ එහෙනම් දැන් කටවහගෙන හරි පුතේ බලා ගන්න ඔව් කවුරු සද්ද කරන්න බෑ අපිට නම් කාටවත් බාධාවක් වුන්නේ නෑ ඔව් මෙන්න බලන්නකෝ දැන් ඕන්න පුතාගේ තිබුණේ සංඛ්‍යාවක මෙන්න මේ හොඳ බලා ගන්න. අයි නම් හොඳ බලා ගන්න. හොඳද? මේ. හොඳ බලා ගන්න. පුතාගේ මුල් සංඛ්‍යාව ටික මේ. හොඳ බලා ගන්න. හොඳද? ඉස්සෙල්ලම 8. දැන් සිරා දාලා තියනවා නේද? 2 ගුණ 2 වා 3ක්. 2 චුඩක් ඉන්න බෝඩ් එකේ වෙන්නේ නේද? හොඳ නෑ. දැන් 8. දැන් පුතාලට ඔය 2 ගුණ කිරීම 2 ගුණ කිරීම ටික දාලා දිනවනේ කොහමද ආවේ කියලා දන්නේ නේ එන්නේ මෙන්න මෙහෙමයි හොඳට බලන්න මට ගත්තා 2න් බෙදනවා ප්‍රථමක සංඛ්‍යාව වලින් බෙදන්නේ අඩු මේකේ ඉඳලා මාකෝසා හෙව්ව විදියටම කීයද 4 4 2න් බෙදා ගන්නවා 2යි 2 2න් බෙදා ගන්නවා කීයද 1 එහෙනම් 2යි 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 අන්න එහෙම තමයි මෙන්න දෙකයි 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 ආ හරිද රයිට් ඊළඟට 6 මෙන්න 6 හදන්නේ කවුරුත් නැහැ හරියට හදන්නේ 6 දෙකෙන් බෙදා ගන්නවා 3යි ආයේ 3 3ෙන් බෙදා ගන්නවා 1යි 2යි 3යි අන්න 2යි 3යි ආපෝ විදිහ හරිද 2යි 3යි හොඳට බලා ගන්න උදා අපි ඊළඟට 16 මෙන්න 16 16 ආවේ කොහොමද 2කින් 8යි ආයි දෙකෙන් බෙදා ගන්නවා 4යි 4 දෙකෙන් බෙදා ගන්නවා 2යි 2 දෙකෙන් බෙදා ගන්නවා 1යි එහෙනම් 2 ඒවා කීයක් ආවද 4ක් ආවා එහෙනම් 16 සමානයි 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 2 හරිද ආ දැන් මම මේක මකන්න මොකද ආපු විදිය දන්නවනේ මොනතර එන විදිය වෙන්නවා දැන් මුදවන බල ගන්න තා දැන් මොන සමාන ලකුසල් දාලා තියෙනවා මේක මොකද බලා ගන්න උතන මේ මුද්‍රණය කරලා පුංචි අඩුපාඩු වගේක් තියෙන එක හදා ගන්න ඕනේ එක මෙතන පුතල දෙකේ වා කීයක් තියෙනවද 1යි 2යි 3ක් තියෙනවා අන්න සර් ලියනවා මෙතන 2ේ 3 වෙනි අපි ඔකට කියන්නේ බලය කියලා මොකද අපි කියන්නේ 2ේ 3 වෙනි බලය එක පුතල මුදවට අවබෝධ කර ගන්න ඕනේ 2ේ කිවිනි බලයද 3 වෙනි බලය මෙතන තියෙනවා 2ේ වා 1යි 3ේ වා 1යි නේ මෙතෙන් ගන්නකොට 2ේ වා 1යි ඔන්නතර පුතලේ හදා ගන්න ඕනේ 3ේ වා 1යි මෙතන තියෙන්නේ 2ේ වා 1යි 3ේ වා 1යි නේ අන්න එනම් මෙතෙන් ගන්නවා 2ේ වා 1යි 3ේ වා 1යි එතන පුතලගේ වෙන්න මෙතන වරද්දලා තියෙන්නේ 2ේ වා 1 හරි 3ේ වා 1 වෙනුවට දාලා තියෙන්නේ පුතලගේ 2ේ වා 1 මෙන්න මේක අයින් කරලා මෙතෙන් දා ගන්න කීයද 3 හරිද right තව එකක් වරද්දලා තියෙනවා මුද්‍රණය කරද්දී මෙතන දෙකේ වා කීයක් තියෙනවද 4ක් තියෙනවා අන්න දෙකේ කීවෙන බලයද අපි දාගන්නේ 4 වෙනි බලය එතකොට දැන් මෙන්න මේ ටික ඕනනම් පුතලට කටු වැඩේ කරනකොට 7 ගේන්න පුළුවන් මම ගාන කරන පෙන්නන්නම් ආයි ඊට පස්සේ ගන්නවා කුඩාම පොදු ගුණ ආකාරය හොඳට බලාගන්න ඔන්න ගත්තා කුඩාම පොදු ගුණ ආකාරය දැන් කලබලෙට මාපෝසාගෙන එහෙම ලියන්නේ නැත්නම් මාපෝසා හදලා දැන් ආයියයි මෙතන මාපෝසා එහෙම බෑ දැන් මොකද හදන්නේ කුඩාම පොදු ගුණ ආකාරය මෙන්න පුතාලා කුඩාම පොදු ගුණ ආකාරය ගන්න විදිය හොඳට බලාගන්න හරිද රයි දෙකේ වාගෙන් බලන්න මෙන්න දෙක මෙන්න දෙක මෙන්න දෙක වැඩිම බලය තියෙන්නේ කීයද පුතාලා තේරෙනවා මෙතන තියෙනවා දෙකේ වා 4ක් මෙතන තියෙනවා දෙකේ වා 1ක් අතු කරන්නේ
palu. Omena tiena wadi keva kiyadda tuna. Ehenam putala therenawada wedima sankhyawa kiyanne deke hatara ne. Deke hatara ne balaye ne. Anna metenta api gannawa deke hatara ne balaye. Eka hondawada bala ganna. Hondai? ඊට පස්සේ 3ක් බලනවා මෙතන තියන්නේ 3ේම එක විතරයි වෙන අනිත් ජනම වල මෙතන 3ේම ඉන්න පුළුවන් මේ 3ේම ඉන්න පුළුවන් මේක තියන්නේ 3ේම එකයි sorry එහෙනම් අපි ගන්නවා මෙතන කීයද 3ේම එකයි කියන දැන් මුලට පැහැදිලින්නේ 2ේම 4ක් ආවේ කොහොමද 3ේම එකක් ආවේ කොහොමද කියලා දැන් පැහැදිලි දැන් අපි කරන්නේ මේ ටික ප්‍රසාරණය කරනවා ප්‍රසාරණය කරනවා කියලා කියන්නේ කොහොමද මේ ටික අපි හිරුවා ලියනවා මේ දෙකේම හතරක් දෙක 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 තුනේම එකයි අන්න තුනේම එක දැන් පුතලම් මේ වැඩි කරුණ කර ගන්න දෙවාරයක් දෙක හතරයි චෝක් මේ හතරේ වා දෙකක් 8යි 8ේ වා දෙකක් 16යි 16ේ වා තුනක් අපි කියන්නේ කීයද 48 16ේ වා තුනක් කීයද 48 ඔන්න කුඩා පොදු තුනක් මේක චුට්ටක් අමාරුයි වගේ නේද? ටිකසර් වැඩිපුර හදන්නත් තියෙනවා. චුට්ටක් අමාරුයි වගේ ටිකක් වැඩිපුර හදන්න. උත්තරේ මොකක්ද? ඔන්න ඔබ කියන්නේ. ඔන්න ඔබ කියන්නේ. ඒක කොහොමද දැන් මේ? ඔගේ තව ප්‍රවේගුත් තියෙනවා. අපි තව තව කියලා දෙන්න. මෙන්න බලන්නකො. දැන් පුතලාට 8 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 2 කියලා ලියන්නේ මේ පැහැදිලිනේ. ඒක ගැටලුවක් නෑ. එතන අපි දෙකේ වාතුන තියෙන නිසා මෙන්න මෙතන දෙකේ වාතුන තියෙන නිසා අපි ලියුවා දෙකේ 3 මිලි බලය. ඒක හරි. ඊළඟට 6 6 තියෙන්නේ දෙකේ වා 1යි 3ේ වා 1යි. අන්න මෙතන දෙකේ වා 1ක් තියෙන නිසා දෙකේ වා 1යි කියලා ලියුවා. 3ේ වා 1ක් නිසා 3ේ වා 1යි කියලා ලියුවා. ඒකත් හරි. 16 හොඳට බලන්න දෙකේ වා 1යි 2යි 3යි 4ක් තියෙනවා. අන්න දෙකේ හතරවෙනි බලය කියලා කියනවා අන්න ඒක නිසා අපි දෙකේ වා හතරක් තියෙන නිසා දෙකේ හතරවෙනි බලය කියලා ලියුවා. දැන් හොඳට මගේ දරුව බලා ගන්න මොකද වෙන්නේ කියලා. ඊළඟට අපි බලනවා මෙන්න මේ දෙකේ වා. මෙන්න මේ මෙතනින් කුඩා පොදු ගුණාකාරය හොයනකොට ගන්නේ වැඩිම දෙකේ වා තියෙන සංඛ්‍යාව. වැඩිම දෙකේ වා. එතකොට බලන්න මෙතන දෙකේම 3යි තියෙන්නේ. ඒක අල්ලලා ගන්න වෙනවා. මෙතන දෙකේම 1යි තියෙන්නේ. ඒකත් ගන්න බෑ. මෙතන දෙකේම 4ක් තියෙනවා. අන්නේ දෙකේම 4 මෙතෙන්ට ගෙනාවා. ඊළඟට පුතාලාගේ 3ේම තියෙනවා මෙන්න මෙතන. 3ේම 1ක් තියෙනවා. අන්නේ 3ේම 1 මෙතෙන්ට ගෙනා. දැන් දෙකේම 4ක් කියන්නේ 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 2 මේ 3 මෙතෙන්ට ගෙනා. දැන් මේ ටික ගුණ කරලා ලියා ගන්න. දෙවාරය 2 4යි 4ේ වා 2ක් 8යි 8ේ වා 2ක් 16යි 16ේ වා 3ක් අපි කියන්නේ කියලා 48යි. ඒ කියන්නේ 8 නුයි 6 නුයි 16 නුයි කියන සංඛ්‍යා තුනින්ම බෙදෙන කුඩාම සංඛ්‍යා මොකද අපි කියන්නේ 48. දැන් හරි නේද? දැන් හරි නේද? දැන් ගැටලුවක් නැහැ නේද? මේ ක්‍රමයේ මුදාලා හොඳට නෑ සර්. එහෙදි නේද? ආ තව ක්‍රමයක් තියෙනවා ඒක. ඔව් සර්. අද ඔව් මේක දැන් ගැටලුවක් නෑ නේ හැම කෙනාට. මේක හැම කෙනාටම ප්‍රශ්නයක් නෑ. දැන් හොඳට තේරෙනවා කිසිදු ගැටලුවක් නෑ. එහෙදිද? රයිට්. ඊළඟ ක්‍රමයේ ලීසි. මගේ දරුවෝ මේ ක්‍රමයට හොඳට පුරුදු වෙයි. මේක හරිය සරලයි. මේ ක්‍රමයේ හරිය ලීසි ගැටලුවක්. එහෙදිද? මේක තමයි තියෙන ලීසිම ක්‍රමය. ඉතාමත්ම පහසුයි. අනිත් ළමයි හරි හරි ඉනකොට අපිට මේ ක්‍රමයෙන් උත්තරේ ගන්නත් පුළුවන්. මෙන්න බලන්නකෝ හරිය සරල. මම ඔය පුතාගේ ඒ ක්‍රමයට හරි ගැසලා තියෙනවා. ඒ වුණාට සර් කියලා දෙන වීඩියෝ හොඳට බලා ගන්න. තේරුණාද? කියුට් එකේ හදුවට මදි. මම කියලා දෙන විදිය පුතාලා හොඳට මතකේ තියාගන්න. ඕඩක් වඩා ලේසි වෙන්න මම මේ ගාන කියලා දෙන්නම් පුතාලා. හොඳට බලා ගන්න. හොඳට මෙන්න. හොඳට බලා ගන්න. හොඳට බලා ගන්න. පුතාලගේ තියෙන්නේ 8යි මේක ලේසි 8යි 6යි 16 හොඳට බලා ගන්න කොහොමද ඔන්න මේක ලේසි මොකක්ද දන්නවද ඇයි වැඩිපුර හදන්න දෙයක් නැහෙනේ එක වතාවේ සංඛ්‍යා තුනම ලියන්න පුතාලා අඩුම ප්‍රථම සංඛ්‍යාවෙන් බෙදන්න පටන් ගන්න සංඛ්‍යා තුනම බෙදන්න ඕනේ මෙන්න දෙකේ
අටට දෙකේම හතරයි. හයට දෙකේම තුනයි. දාසයට දෙකේම අටයි. ඔන්න දෙකෙන් බෙදුවා. මගේ දරුවෝ හොඳට බලාගෙන. ඊට පස්සේ ආයත් මෙදන්න දෙකේ. ආයත් මෙදන්න දෙකේ. දැන් දෙකෙන් බෙදනකොට හතරට දෙකේම දෙකයි. අන්න ප්‍රශ්නයක් එනවා දැන්. දැන් ප්‍රශ්නයක් එනවා සර් හරි වැඩි මෙතන තුන තියෙනවා සර් දෙකෙන් බෙදන්න කියලා කියනවා කුඩා පොදු ගුණාකාරය හදනකොට බෙදෙන්නේ නැත්නම් ඒ සංඛ්‍යාව එහෙමම ලියන්න බෙදෙන්නේ නැත්නම් ඒ සංඛ්‍යාව එහෙමම ලියන්න බෙදෙන්නද ලියන්න ඊට පස්සේ වට දෙකෙන් බෙදා ගන්නවා සර් කියන්නේ සර් මහා පුදු සාධකයේ ඔහම આવොත් මොකද කරන්නේ නැ උඹ ඉන්නකෝ දැන් පුතා මහා පුදු සාධකයේ පටලවා ගන්න එපා ඒ මහා පුදු සාධකයේ පහළ බෙදා ගන්න ක්‍රමය මේකමේ වෙනසක් තියෙනවා පුතා චුට්ටක් අවහන් ඉන්නකෝ එතකොට ඔයාලට තේරෙයි අට දෙකෙන් බෙදා ගන්න උත්තරේ එන්නේ කියලා හතරයි ඔන්න ඒකත් හරයි දෙකෙන් බෙදින ඒවා ඉවර වෙනකම්ම දෙකෙන් බෙදන්න ඕන ආයෙ දෙකෙන් බෙදනවා තව කිනවද දෙකෙන් බෙදේ අන්න ඒක වුණා තුන බෙදෙන්නේ නැහැ එහෙම බලිනවා හතර දෙකෙන් බෙදා ගන්න උත්තරේ එන්නේ කීයද දෙක. තව ඉවර නැහැ. දෙක දෙනවා. ආයෙ දෙකෙන් බෙදලා. ඒකයි තුන බෙදෙන්නේ නැහැ එහෙමම ලිව්වා. දෙක දෙලේවායි. ඔන්න දැන් දෙකෙන් බෙදලා නම් ඉවරයි. ආයෙ තුන තියෙනවනේ. ඔන්න දැන් තුනෙන් බෙදන්න පටන් ගන්නවා. එහෙනම් තුනෙන් බෙදනවා. ඒකයි තුන තුනෙන් බෙදා ගන්නවා. ඒකයි මේක මෙදෙන්නේවා. ඔන්න උත්තරේ දැන් එනවා කීයද? ඒකේවාම 3. දැන් පුතාලා හොඳට මතකේ තියාගන්න. කුඩා පොදු ගුණාකාරය හොයනකොට මේ විදිහට සංඛ්‍යා වලින් බෙදාගෙන 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 යන්න ඕනේ. කීයද කන්ද? එක කියන සංඛ්‍යාව හම්බ වෙනකම්. එක කියන සංඛ්‍යාව හම්බ වෙනකම් බෙදාගෙන 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 යන්න ඕනේ. අන්න මගේ අර ප්‍රශ්නයක් අහපු දවස් දැන් තේරෙනවා ඇති. මා පෝසා හොරනකොට මේ ක්‍රමය නෙවෙයි. දැන් ඕන නම් පුතලා නිබන්ධනයේ කියලා බලන්න පුළුවන් මෙහෙමද ගියේ කියලා. මේ විදිහට නෙවෙයි ගියේ. දැන් ඕන තාම ඉවර නෑ. දැන් ඕන කුඩා පොදු ගුණාකාරය හොයා ගන්න. මම ඔය නිබන්ධනයේ දා දෙන ක්‍රමයට අදාලා ලේසි විදිහක් මේ කියන්නේ. මෙන්න පුතලා ගියේ කුඩා පොදු ගුණාකාරය හොඳට බලා ගන්න. මට ඉඳන් මදිපුරේ පහලින් හැදුවත් පුතලාට තේින් නැතිවි. මෙන්න මේ සංඛ්‍යාවට ඔක්කොම පුතාලා ගුණ කරගන්න. එතකොට බලන්න 2 2 2 2 2 ඒවා හතරක් තියෙනවා. මම ඒක මෙතන ලියන්නම්. 2 2 2. තව මොකද තියෙන්නේ පුතාලගේ 3ක් තියෙනවා. අන්නේ 3 මෙතෙන්ට ගෙනාවා. දැන් බලන්න. දෙවාරියක් දෙක හතරයි හතරේ වාරිකක් අටයි අටේ වාරිකක් 16යි 16 වාරිකක් කීයද සර් කැඩි කැඩි යහේ නෑ සර් හොඳට ඇහෙනවා සමහරවිට ඇතුළේ තිබුනේ ඒකයි ඈ අන්න උත්තරේ කීයක් ආවද 48ක් ආ දැන් මගේ දරුවන්ට කුඩා පොදු ගුණාකාර වහගෙන මේ ක්‍රමයේ චෝක් නේද ලේසි නේද අර වගේ අමාරු නෑ නේද ඒ නිසා මෙන්න මේ වගේ තාමත් මම කන්නට කමන්නේ උඩා පොදු ගුණාකාරය හොයාගන්න ඒ නිසා පුතාලා මේ ක්‍රමයකට හුරු වුණාම අපිට හරි සරලයි වැඩේ චුට්ටක් පජ්ජතිලු නෑ එහෙනම්ද දැන් ඔන්න උඩා පොදු ගුණාකාරය මේක සමහර පාලි දේශී කියලා කියයි සමහර දෙවනි ක්‍රමයේ දේශී කියලා කියයි හැබැයි පුතාලා අවබෝධ කරගන්න ඕනේ කොහොමද දේශී කියන්නේ එහෙනම්ද මම හිතන්නේ කාලයක් අවසාන වීගෙන යන්නේ දැන්තමත් වෙලාව හරි වගේ අන්තික බොම්මම අවසාන වෙයි අපි ඒ වුණාට ගානක් හදමු තව බලන්න කුංචි වෙලාවක් හරි ඊට බලන්න 7යි වගේ යනම මොනවද අපි ඊළඟ දවසේ තමයි ඒකෝටි කතා කරන්න වෙන්නේ මුලේ හැදෙද ටිකක් අහගන්න විනාඩියක් අන්ති අවසන් වුණොත් කමක් නැහැ හරි චුට්ටක් අහගන්න තව දැන් ඇත්තටම පුතාලගේ මට වෙදෙන්නේ කියන්න ඕනේ දැන් ඊළඟ දවසේ මේක අපි පුරා පුරු ආකාරය ඉතුරු කරන්න ටික හදනවා එතකොට හරි ඒත් එක මම සදිස් සංඛ්‍යායි චුට්ටක් වෙන උතර ඉඳන් නිබන්ධනය මම දාන එක සදිස් සංඛ්‍යායි කාලයයි කියන පාඩම් දෙකේ සදිස් සංඛ්‍යාවල යම් යම් ගැටු තියෙනවා සමහරවිට ඒ නිසා සදිස් සංඛ්‍යාව හොඳටම පුළුවන් වෙන්න ඕනේ සමහරවිට අපි කියන්නේ 11 වසරේ අයියලා අක්කලාට අපි ගණන් දෙනවා කියලා
හරිද යාළුවෝ ධර්ම සංඛ්‍යා වලත්ත ගන්න ඒක නිසා සරි සංඛ්‍යා නිබන්ධනේ මොකද කියලා දානවා හැබැයි එක්කෙනා මුද්‍රණය කරලා හදාගන්න තේරුණාද පිටු ටිකක් වැඩිපුර තියෙනවා අභ්‍යාස වලට දාලා තියෙනවා මෙන්න මේ වගේ මම පුතාලට මේ පාඩම කරාගන්න ටෝටල් අපරණ සංඛ්‍යා අපිට කුචිපර සමී ඉතුරුනා පුඩාපදි ගුණාකාරයේ ඒ ඉතුරු කරලා ඒක අපි අපරණ සංඛ්‍යා හදලා ඊට පස්සේ පුතාලා යනවා අලුත් පාඩමට හැම එක්කෙනා මුද්‍රණය කරලා හදාගන්න හැදෙද මට උන්නෝරි ගාව පුතාලට කී කියන තියෙන්නේ දැන් පුතාලා ඉඳා ඉන්න පුතාලයි හද ඉඳලා චුට්ටක් බලන්න කොච්චර දුන්නක් ලබලා ඉනවද හැදෙද තාම මට ගැටුම් තිබුණා පුතාලගේ මගේ WhatsApp නම්බරේ ගාන්සර් මට මේ ගාන ගැටුවි ක්‍රම දෙකක් හදුවා උත්තර දෙකක් ආවා ඒ වගේ ඕන ප්‍රශ්නයක් දාන්න ඕනෙක මම උත්තර උත්තරේ කරනවා කිසිම ගැටුවක් හැදෙද එහෙනම් අදට පන්ති වැඩි අවසන් කරනවා පරිස්සමෙන් ඉඳලා ඉන්න ඔන්ලයින් පන්ති වැඩි ටික මුලවර පරිස්සම කරගන්න ආයි බබා කාස් 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 බුදු සරණයි සුබ රාත්‍රි සර්